දැන් අනිත් කෑලි බෑලි අපිට වැඩක් නැහැ. Q's R මෙන්න මේ කෑල්ල ගැන තමයි අවධානය යොමු කරන්න ඕන. ඒ කියන්නේ ශ්‍රේණිගත වුන් තියෙනවා, සමාන්තරගත වුන් තියෙනවා. හරි, ඕවා හොඳට චෙක් වෙන්න ඕන. ඒක වෝල්ට් මීටර මැනමැන ඉන්න ඕනේ නැහැ. අපිට මෙතනින් ගන්න ඒ කරන්න පුළුවන්. Try මේ බලන්න. මෙන්න මේ වගේ ගාණක් ඒ විභාගෙට. මොකද්ද කියන්නේ? රූපේ දැක්වෙන්නේ විවිධ සූත්‍රිකා ප්‍රතිරෝධ වලින් යුත් බල්බ තුනක් භාවිතයෙන් සැකසූ පරිපථයකි. එහි දෙකලවලට වෝල්ට් 12 විභවාන්තරයක් සපයා ඇත. සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකිය. පුතේ බල්බ් තුනක් සෙට් කරලා තියෙන පරිපථයක් මේ තියෙන්නේ. ඉතින් මේකේ සම්බන්ධක කම්බි තියෙනවලු ඒ වගේ ප්‍රතිරෝධය නොසලකා හරින්න. ඒක අදහස ඒ වගේ ප්‍රතිරෝධයක් ඇති කරන්නේ නැහැ කියලා හිතන්නලු. අනිවාර්යෙන් ප්‍රතිරෝධයක් ඇති කරනවා අනිවාර්යෙන් සන්නායකය තුලින් ධාරාවක් ගන්න උපප්‍රතිරෝධයක් ඇති කරනවානේ එහෙම වෙන්නේ නැහැ කියලා හිතන කියලා කියනවා අපිට හා අපිත් එහෙම හිතමුකෝ හරි ඊට පස්සේ මෙන්න බල්බ් තුනක් තියෙනවා බල්බ් තුනේ ප්‍රතිරෝධය දීලා තියෙනවා බල්බ් වල ප්‍රතිරෝධය කීයද B1 කියන බල්බ් එකේ ප්‍රතිරෝධය ඕම් 20යි B2 ඕම් 6යි B3 ඕම් 12යි ඇමීටර් තුනක් තියෙනවා A1 තියෙනවා A2 තියෙනවා A3 කියලා ඇමීටර් තුනක් තියෙනවා වෝල්ට් 12ක් දෙනවා පරිපථයට වෝල්ට් 12ක් දෙනවා පරිපථයට ස්ථාන තුනක් තියෙනවා P Q R දැන් යනවා ප්‍රශ්න වලට මෙන්න පළවෙනි ප්‍රශ්නේ Q සහ R අතර සමක ප්‍රතිරෝධය සොයන්න පුතේ දැන් බලන්න පරිපථයේ දිහා Q තැන බලන්න Q කියන්නේ මෙතන R කියන තැන බලන්න මෙතන. දැන් අනිත් කෑලි බෑලි අපිට වැඩක් නැහැ. Q සහ R මෙන්න මේ කෑල්ල ගැන තමයි අවධානය යොමු කරන්න ඕන. ඒකේ ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. කෝසර් නැහෙනේ. බල්බ් නේ තියෙන්නේ. ඔව් ඉතින් බල්බ් තිබ්බට ඒ වගේ ප්‍රතිරෝධය දීලා තියෙනවානේ. හරි බල්බ් තිබ්බත් එකයි මොකක් තිබ්බත් එකයි ප්‍රතිරෝධය දීලා තියෙනවා අපිට. මෝටර් හරි මොකක් හරි කමන්නේ. හරිනේ. හරි. බලන්න මේ ප්‍රතිරෝධක දෙක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ශ්‍රේණිගතව සමාන්තරගතව? පුතේ සම්බන්ධ වෙලා තියෙන්නේ සමාන්තරගතව. එහෙනම් දැන් මේකේ සමක ප්‍රතිරෝධය හොයන්න නම් මුන් දෙන්නා වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ බලය හොයන්න නම් මුන් දෙන්නා එකතු කරලා 18යි දාලා හරියන්නේ නැහැ. 18යි දාලා හරියන්නේ නැහැ. එහෙනම් අපි අර 1 8 R දාලා පරස්පරයේ දාලා R ව හොයාගමු. එහෙනම් මේ බලන්න පුතේ. එහෙනම් 1 8 R සමානයි 1 බෙදීම R1 දාන 1 බෙදීම R2. හරිනේ. හරි. එහෙනම් දැන් අපි ඔකට ආදේශ කරගෙන යන් 1 බෙදීම R1 පළවෙනි ප්‍රතිරෝධකයේ මං ගන්නම් 12යි කියලා. එහෙනම් 12න් 1යි දෙවෙනි ප්‍රතිරෝධකය එහෙනම් 6යි 6න් 1යි. හොඳයි. අපි මේක මෙතනින් එහාට නම් ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ නේ ගුණාකාරය අරගෙන ඔක දන්නවන්නේ. හරි. එහෙනම් ඉතින් 12 1 + 12 = 1යි. ඉතින් ඕන එකක් නේ. 12 6 + 2 = 1 + 3. හරි. ඊට පස්සේ ඉතින් හරස් ගුණිතේ දානවා නේ හරස් ගුණිතේ දානවා 3R සමානයි 12යි මේක දාලා ඉවරලා 3ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා දන්නවනේ එහෙනම් R සමානයි 4ක් එනවා R සමානයි 4යි ඕම් ඒ කියන්නේ දැන් මුන් දෙන්නම ගලවලා පුතේ අපිට ඕම් 4 එකක් දාන්න පුළුවන් මෙතන ඒකනේ ඔය කියන්නේ හරි මුන් දෙන්න මේ බල්බ් දෙක වෙනුවටම ඕම් 4ක බල්බ් එකක් මෙතෙන්ට දාගන්න පුළුවන් දා ගන්න පුළුවන් මේ පරිපථයේ අනුව එතනට ඕම් 4ක බල්බයක් දා ගන්න පුළුවන් එහෙනම් මෙන්න මම ඊළඟ ගන්නට යනවා මොකද කියන්නේ P හා R අතර කෝ P මෙන්න P කෝ R මෙන්න R P සහ R අතර සමක ප්‍රතිරෝධය හොයන්න දැන් අන්න අර මං කිව්වේ විභාගයට මෙන්න මෙහෙමයි එන්නේ ඒ කියන්නේ ශ්‍රේණිගත වුන් තියෙනවා සමාන්තරගත වුන් තියෙනවා හරි ඕවා හොඳට චෙක් වෙන්න ඕන හොඳයි දැන් P සහ R අතර මෙන්න මේ අතර ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනයි ප්‍රතිරෝධක මෙතන ඉන්නේ බල්බ් කියන වචනේ අයින් කරමුකෝ අපි ප්‍රතිරෝධක තුනයි තියෙන්නේ මෙතන හරි මුන් තුන් දෙනා වෙනුවටම දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ බලය අහන්නේ ඉතින් ලේසියිනේ පුතේ දැන් මුන් දෙන්නා වෙනුවටම කීයක් දාන්න පුළුවන්ද 4යි ඔයා හිතන්න මුන් දෙන්නව ගලවලා ඕම් 4 බල්බ් එකක් මෙතනට දැම්මා කියලා නිකන් හිතන්න. ඉතින් හිතන්න. මුන් දෙන්නව ගලවලා ඕම් 4 බල්බයක් මෙතනට දැම්මා. දැන් ඌව සෙට් වෙලා ඉන්නවා මේ ඕම් 20 බල්බ් එකත් එක්ක. දැන් කොහොමද සෙට් වෙලා ඉන්නේ උන් දෙන්නා? උන් දෙන්නා කොහොමද සෙට් වෙලා ඉන්නේ ශ්‍රේණිගතව? හරි.
තුන්දෙනා සෙට් වෙලා ඉන්නේ ශ්‍රේණිගතව. අන්න එහෙනම් ශ්‍රේණිගතව ඉතින් අවුලක් නැහැනේ එකතු කරන්න තියෙන්නේ. R R1 දන R2 R3 එහෙම එකතු කර කර යනවා. එහෙනම් 20 දන 4. 20 දන 4. එහෙනම් උත්තරේ 24යි. 24යි. ඕ 24යි. ඕ. හරි. ඉතින් පැහැදිලිවම ඔයාගේ පරිපථය දිහා හොඳින් බලන්න. ඒකේ සමාන්තරගත කෑලි තියෙනවනම් ප්‍රතිරෝධක තියෙනවනම් ඒක ඉස්සෙල්ලා හදාගන්න. මුළු මුළු ප්‍රතිරෝධක අගේ හොයන්න පරිපතේ සමාන්තර කෑලි තියෙනවනේ. ඒක හදාගන්න. ඒකේ සමග ප්‍රතිරෝධය හොයාගන්න. ඊට පස්සේ ඒ කෑල්ලත් එක්ක ඇමිනෙන ඉතිරි කෑලි බලන්න. ඒවා සෙට් වෙන්නේ ශ්‍රේණිගතව. ඒවා සෙට් වෙන්නේ ශ්‍රේණිගතව බොහෝ විට. එතකොට ඒවා එකතු කරලා උත්තරේ ගන්න. හරි? එකතු කරලා උත්තරේ ගන්න. එහෙනම් ඕම් 24ක් එන. හරි. ඊළඟ කෑල්ල පරිපතේ තුලින් ගලන මුළු ධාරාව දැක්වෙන්නේ කුමන ඇමීටරේ පාට අංකයෙන්ද කියලා අහනවා. පරිපතේ තුලින් ගලන මුළු ධාරාව දැක්වෙන්නේ A1ද A2ද A3ද අහනවා. ඉතින් මේක දැන් තනියෙන් මේ කැඩිලා බෙදිලා යන්න නැතුම් තියෙන්නේ කොහෙද? A3නේ පුතේ. හරි. එහෙනම් මෙතන A3. හරි. තනි කරම මේ හරහා මුළු ධාරාවම යනවා. එහෙනම් A3. A3. හරි. A3. ප්‍රශ්න පරිපතේ තුලින් ගලන මුළු ධාරාව හොයන්නලු අපිට. ධාරාව හොයන්නලු අපිට. හරි. එහෙනම් ධාර මුළු ධාරාවනේ හොයන්න තියෙන්නේ. V සමානයි IR. I යුක්ත කරගන්න. නේ? I යුක්ත කරගන්නවා V බෙදීම R. V දන්නවද? ඔව් දන්නවා සර්. 12යිනේ මේ. වෝල්ටීයතාවයේ 12යි. වෝල්ටීයතාවයේ 12යි. හරි. ප්‍රතිරෝධය දන්නවද? R දන්නවද? ඔව් ඉස්සෙල්ලා හොයාගත්ත 24යි. එහෙනම් ඉතින් දෙකෙන් එකයි. නේ? දෙකෙන් එකයි. දෙකෙන් එකයි කියන්නේ අපි 0.5යි ඇම්පියර්. ඇම්පියර් නා ඒක ඕන. හරි. එහෙනම් ඇම්පියර් 0.5යි. මුළු ධාරාව පරිපථයේ තුලින් ගලන මුළු ධාරාව 0.5යි ඇම්පියර්. මේ බලන්න. T සහ Q අතර විභවාන්තරය. මෙන්න මෙතන විභවාන්තරය. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙකේ විභවාන්තරය. මේ වෙන විදිහකට අහනවා නම් මේ අහන්නේ මෙන්න මේ බල්බ් එකේ දෙකලවර විභවාන්තරය. තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. හොඳයි. දැන් විභවාන්තරය අහන්නේ. දැන් විභවාන්තරය අහනවා නම් ධාරාව අහනවා නම් V සමානයි IR ඕන. ඉතින් උක්ත කරන්න ඕනද කවුරු හරි මොකක්ද අහන්නේ විභවාන්තරය අහන්නේ. අය උක්ත වෙලාම තමයි තියෙන්නේ. මේකම තමයි දාන්න තියෙන්නේ. එහෙනම් V ම තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි I දන්නවද? I හොයාගත්තානේ ධාරාව 0.5යි. ධාරාව 0.5යි. ධාරාව 0.5යි. හරි. P සහ Q අතර විභවාන්තරය අහන්නේ. එහෙනම් පුතේ P සහ Q අතර තියෙන ප්‍රතිරෝධය අන්න තේරුම් ගන්න. P සහ Q අතර විභවාන්තරය ආනකොට මෙන්න මේ ප්‍රතිරෝධය තමයි දාන්නේ. P සහ Q අතරනේ අහන්නේ. මෙහි කොහෙවත් යන්නේ නැහැ අපි. මෙතනටයි අවධානය යොමු කරන්නේ. එහෙනම් මෙතන R වල අගය 20යි. මෙතන R වල අගය 20යි. එහෙනම් වෝල්ට් වලින් එනවා පුතේ වෝල්ට් 10ක්. වෝල්ට් 10ක් එනවා. හරි. දැන් ඔයාලට ධාරාවේ අවුලක් නැහැ. 0.5යි ඉස්සලා හොයාගත්තා. නේ හැබැයි ප්‍රතිරෝධයේ අගය මේ මෙහෙට යන්න බෑ 24 දාගන්න එපා. අයි මේ පැත්ත අපිට ගැටලුවක් නැහැනේ. මේ මෙන්න මේ දෙකලවරයි අහන්නේ. එහෙනම් එතන ප්‍රතිරෝධය තමයි ගණනේ වෙන්න ඕන. එතන ප්‍රතිරෝධයේ පුතේ 20යි. Q සහ R අතර විභව අන්තරය. දැන් ආය වෙන කෑල්ලකට එනවා අපි. Q සහ R මෙන්න මේ කෑල්ල විභව අන්තරය. ඒ කියන්නේ දැන් මෙතනින් වෝල්ට් මීටරේ තියනවා ගෙනෙලා මොකද්ද මේ පැත්තේ ධනාග්‍රේනේ ධනාග්‍රේ තියෙනවා මේ පැත්තෙන් ඍණාග්‍රේ මෙතනට තියෙනවා. එදුරු වෝල්ට් මීටරේ එනාගේ කීයද කියලා අපෙන් අහනවා. ඒක වෝල්ට් මීටර මැනමැන ඉන්න ඕනේ නැහැ අපිට මෙතනින් ගන්නේ කරන්න පුළුවන්. වෝල්ට් මීටරේ මනින් ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන් කොච්චර විභවාන්තරයක් තියෙනවද කියලා. හොඳයි. එහෙනම් V සමානයි IR. V සමානයි IR මයි දාන්නේ. එහෙනම් I කියලා කියන්නේ 0.5යි. R කියලා කියන්නේ මෙන්න මුන් දෙන්නම අයිති වෙනවනේ. එහෙනම් මේ මුන් දෙන්නගේ සමග ප්‍රතිරෝධය ගන්න වෙනවා. එහෙනම් 4යි අපි ඒක ඉස්සෙල්ලා හොයාගත්තා. එතකොට උත්තරේ එනවා පුතේ වෝල්ට් 2ක්. වෝල්ට් 2ක් එනවා.